Hi guys, welcome back to my channel. I hope you all doing well. Adatho na oyada wedagathma wenna vidhi video ekak karagena mama aawa. Hi. Oya kohomada oyage dawasa patan ganni? Mata aniwaryen eka gana kiyala comment ekak danna. Mage hema video ekatama giyot menne me comment ekak tiyenawa. Kohomada akka oya bara adu karagatte? Kohomada oya oya gaanata inne? Onna oy wage dewal. ඉතින් මේ ප්‍රශ්නේ ඔයාලා අහනවා ඇත්තේ ඔයාලා දකින්නවනේ මම එක එක ಜಾති කෑම කනවා පැණි රස කෑම ඒ වගේම ටිකක් වැඩිපුර තෙල් තියෙන කෑම අපි මේ විදිහේ කෑම කනකොට අපේ බරණන් ටිකක් වැඩි වෙනවා තමයි අපිට ඒකට පොඩි ක්‍රමයක් තියෙනවා අපි මේ කන කෑමවල අඩංගු අනවශ්‍ය මේදය ඉවත් කරගන්න ක්‍රමයක් අන්නේ ඒක ගැන තමයි මම අද කියලා දෙන්නේ අපි එහෙනම් බලමු මොනවාද මේකට අවශ්‍ය වෙන්නේ කියලා අපි යමු එළියට let's go मेन मेक थमा अभी पालेवनी इंग्रीडियंट दही अभी कौर हितानेतिविधि बेनिफिट मे दही वली अयालट गन पुलवा मेकना हेमोम दावा दहीवल बहुलवा अडंगुनवा विटमीन सी दहीवल विटमीन सी तीयनने सा बर अड़कर गतराने साम वारेट तीयागा पुलवा अपीना बलमो अपेमे मैजिकल ड्रिंक कोहोमद हदागा गेला මුලින්ම ඔයාලා දෙහිගෙඩිය අරගෙන අපි මේ දෙන්නේ කරන්නේ ඒකේ රේණු ටික හොඳට බිඳන විදිහට ඒක හොඳින් තලා ගන්න ඕනේ. ඊට පස්සේ මම ඊට පස්සේ කරන්නේ මේ දෙහිගෙඩිය දෙකට කපා ගන්නවා. ඉතින් ඔයාට කැමති නම් පුළුවන් මේකේ එක පැත්තක්ම ඔයාගේ මේ වැඩියට ගන්න. ඒ වුණාට මම මේ දෙහිගෙඩිය හතරකට කපා ගන්නවා. එතකොට මට දවස් හතරකටම මේ දෙහිගෙඩිය ඇති. දෙහිගෙඩිය කපා ගන්න ගමන් මම ඔයාලට පළවෙනි බිනිෆිට් එක මතක් කරනවා. मेहि तीन आम्लिकतावे निसा ओयागे सिरुरे अभ्यंतर गटलु राशियकट पिलियमाक्लेस मेघ योदागन्न पुलुवान् पेनवने मम मेघ हतरकट कपागत्ता इतिन् मम मेघेन् एक गाने तमयि दवसकट पाविच्चि करन्ने देन् मम दवस हतरकटम रेडी एकयि देकयि तुनयि हतरयि अद दवसट पाविच्चि करन देहि कैल अरगेन मे विदिहट ग्लास एकक् करन् ඒකට අපි මුලින්ම කරන්න ඕනේ වතුර පුරව ගන්න එක. මීට වඩා වතුර ටිකක් වැඩිපුර ප්‍රමාණයක් එකතු කරගනව නම් හොඳයි. මම මේ ඔයාලට පෙන්වන්න තමයි මේ වගේ ග්ලාස් එකකට වතුර දාන්නේ. මොකද නැත්නම් මම මීට වඩා ටිකක් ලොකු කෝප් එකකට තමයි වතුර බොන්නේ. මේ විදිහට ඒ දෙහි කෑල්ල හොඳින් මිරික ගන්න ඕන. පුළුවන් නම් දෙහිවල තියෙන ඇට ටික කලින් ඉවත් කරගන්න. ඒක තිබුණත් එහෙම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මේ විදිහට හොඳින් දෙහි යුෂ ටික මිරික ගන්නෝනේ වතුරයකට ඔයාගේ ශරීරයේ අභ්‍යන්තර අවයව වලට අවශ්‍ය කොලජන් නිපදවන්න මෙන්න මේ දෙහිවල අඩංගු විටමින් සී මගින් ලොකු උපකාරයක් වෙනවා තවත් මේ විටමින් සී වලින් වෙන ලොකුම ප්‍රයෝජනයක් තමයි ඔයාගේ ශරීරයේ තියෙන බැක්ටීරියා වෛරස් විස බීජ දිලීර වලින් ඔයාව ආරක්ෂා කරනවා අපේ ඩ්‍රින්ක් එක අපි හදලා ඉවරයි ඉතින් ඇත්තටම මේක ගොඩක් අය දන්නේ නැහැ මම කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් තමන්ට හැම දෙයකටම පෙළඹවීමක් උමනාවක් තියෙන්න ඕන. ලස්සන වෙන්න නම් අපි එකට මහන්සි වෙන්න ඕන. මහන්සි වුණාට වාට පුළුවන් ලස්සන වෙන්න. හොරදවාම වාට පුළුවන් මේ ක්‍රීම් එක උදේට අරගෙන බොන්න. ඉතින් මම තව ලිවිසි ක්‍රමයක් තමයි වාට කියලා දුන්නේ. දෙහි ගෙඩිය ඔයාට හතරකට කපා ගන්න පුළුවන්. කපාගෙන එක දවසකට එක දෙහි කෑල්ලක් ගානේ වාට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කපාගත්ත දෙහි දවසකට මේ එකක් ගානේ ගන්න. එතකොට ඔයා දවස් හතරකටම ලෑස්ති වෙලා ඉන්නේ. ඒ විදිහට ඔයාට පුළුවන් ලෑස්ති වෙන්න මාසෙටම මේ විදිහට සති දෙකක් විතර කරද්දී ඔයාට රිසල්ට් ගන්න පුළුවන්. ඔයා එක්සර්සයිස් කරන කෙනෙක් නෙමෙයි නම් ගොඩක් බිසි කෙනෙක් නම් ඔයාට මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කරන්න පුළුවන්. ඔයාගේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය ඉවත් කර ගන්න. ඉතින් මේක ඔයාට උදේට වගේම රැටක් කරන්න පුළුවන්. ඔයාගේ රාත්‍රී ආහාරය ඔයා අරගෙන විනාඩි 20කට පස්සේ මෙන්න මේ විදිහටම මේ ඩ්‍රින්ක් එක හදලා ඔයාට බොන්න පුළුවන්. එතකොටත් ඔයාට ඔයාගේ දවසේ ඇතුළත ඔයා ශරීරයට ගත්ත ආහාරවල තැම්පත් වුණ අනවශ්‍ය මේදය ඔයාට මේ විදිහට ඉවත් කරගන්න පුළුවන්. ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාගේ ස්කින් එකට ගොඩක්ම හොඳයි. දෙහි ලෙමන් වලට ගොඩක්ම අඩංගු වෙලා තියෙන විටමින් C. මේ විටමින් C ඔයාගේ ස්කින් එක ගොඩක් පැහැපත් කරන්න ආගේ මුළු ඇඟම එක පාටක් කරගන්න පුළුවන් ඔයාට මෙන්න මේ ඩ්‍රින්ක් එක බොන එකෙන්. ඔයාගේ බර අඩු කරනවා විතරක් නෙමෙයි ඔයාගේ ඇඟට
හොඳ පෝෂණයක් වගේම ශරීරයටම මේකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ ඩ්‍රින්ක් එක try කරන්න. මේ ඩ්‍රින්ක් එක ළමයි එක දිගට බොන්න ඕනේ. ඉතින් මේක චුට්ටක් එදිකට බොන්න අමාරුයි. ඒ වුණාට පළවෙනි දවසේ නම් පුරුදු වෙන්න මේක එක දිගට බොන්න. ග්ලාස් එකේ තියෙන මේ වතුර ඔක්කොම එකපාරින් බොන්න ඕනේ. අනේ මන් දීලා පෙන්නනවා. මේක බොන ගමන් තව දෙයක් මතක් කරන්න. ඔයා මේ හැම දෙයකින්ම ලස්සන වෙන ගමන් ඔයාගේ හදවතිනොත් ඔයා ලස්සන වෙන්න ඕනේ. ඔයා තව කෙනෙක්ව ලස්සනට දකින්න පුරුදු වෙන්න ඕනේ. ඔයා ලස්සන කෙනෙක්ව ලස්සන දෙයක් දැක්කම හිතන්න ඔයා කොච්චර වාසනාවන්තද? ඔයාගේ ඇස් දෙක කොච්චර වාසනාවන්තද? ඔයාට මේ දේවල් දකින්න මේ විශ්වය ඔයාට සලස්වන එක. නේද? ස්තුතිවන්ත වෙන්න. හරිම තිත්තයි. හැබැයි මේක ගොඩක්ම හොඳ ක්‍රමයක්. ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න, ඔයාගේ ඇඟේ තියෙන අනවශ්‍ය මේදය, අනවශ්‍ය තෙල් ඉවත් කරගන්න මේක ගොඩක්ම හොඳම හොඳ ඩ්‍රින්ක් එකක්. ඒකට ඕන වෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි. වතුරයි, දෙහි. ඉතින් වතුර කොහොමද අපිට තියෙනවා? ඉතින් මේ දෙහි අපිට ගන්න පුළුවන්. දෙහි කියන දෙයත් අපේ ගෙදර අනිවාර්යෙන් තියෙන දෙයක්නේ. හැබැයි මම ඉස්සර නම් මේක හතරට මෙහෙම කැපුවේ නැහැ. දෙහි ගෙඩිය දෙකට කපලා තමයි එක කෑලක් මම ගත්තේ. ඒ වුණාට දැන් එහෙම කරන්න බෑනේ ළමයි නේද? ඒ හින්දා දැන් මෙන්න මේ විදිහට තමයි දෙහි ගෙඩිය කපලා, දෙහි ගෙඩිය හතරකට කපලා දවසකට එක ගානේ, දවස් හතරකට එක දෙහි ගෙඩියක් ඇති. මීට වඩා නම් ප්‍රමාණය අඩු කරන්න එපා. මේ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. ඉතුරු වෙනා නේද මෙන්න මේ දෙහි ලෙල්ල. මේක විසික් කරන්න එපා. හරිද? මේක විසික් කරන්න නැතුව ඔයාගේ නේල්ස් වලට මෙන්න මේ විදිහට ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ නේල්ස් වල තියෙන මන්න මේක හැමදාම කරනවා. මම මේ දෙහි ලෙල්ල විසික් කරන්නෙම නැත්තනම් මමක් හරි ප්‍රයෝජනයක් ගන්නවා. ඔයාගේ බොඩි එකේ ඩාර්ක් ඒරියාස් වලට, ඒ කියන්නේ වැලමිට, ඔයාගේ ගානිස් වලට, ඒ වගේම මේ නියපොතු පිරිසිදු කරගන්න, ඒ වගේම කකුලේ නියපොතු පිරිසිදු කරගන්න මෙන්න මේ දෙහි ලෙල්ල ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා මේක විසික් කරන්න එපා. තව දෙයක් මම මේත් එක මතක් කරන්නම්. ඔයත් මං වගේ ගොඩක් පැණි රස කෑම, තෙල් කෑම කන කෙනෙක් නම් ඔයාට තමයි ඉතින් මේ වීඩියෝ එක. මේ දේ අනිවාර්යෙන් කරන්න ඔයාට මාසයක් විතර යද්දී උපරිම රිසල්ට්ස් ගන්න පුළුවන්. කොහොමත් සති දෙකක් විතර යද්දී ඔයාට රිසල්ට් එකක් අනිවාර්යෙන්ම එනවා. ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මේ ඩ්‍රින්ක් එක ඔයාට විනාඩියක්වත් යන්නේ නැහැ හදාගන්න. ඔයාට ඒ වෙලෙම ඔයා බොන වෙලාවටම මේක හදාගන්නත් පුළුවන්. ගොඩක් අය අහන දෙයක් තමයි කොහොමද ස්කින් එකේ කලයක මේ විදිහට කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ දේවල් වලින් තමයි මගේ ස්කින් එකේ කලයක මම මේ විදිහට මේන්ටේන් කරගෙන යන්නේ. ස්කින් එක ඔයාට ලස්සන ලයිට් කලයකක් ගන්න ඕන නම් ඔයාට වයිට්නින් ක්‍රීම් යූස් කරන්නම ඕනේ නැහැ. මෙන්න මේ වගේ ට්‍රීට්මන්ට්ස් වලින් ඔයාට පුළුවන් ගෙදරම තියෙන දේවල් වලින් ලස්සන වෙන්න. වගේම ඔයාට පුළුවන් මේකට දෙහි වෙනුවට මේ විදිහට නාරන් යොදා ගන්න. ඇත්තටම නාරනුත් ගොඩාක් හොඳයි. ඒ වගේම නාරන්, දෙහි, ඒ වගේම ලෙමන්. මෙන්න මේ තුනෙන් එකක් ඔයාට මේ ඩ්‍රින්ක් එකට ගන්න පුළුවන්. මට දැන් ආදරය කරන ලොකු ෆැමිලි එකක් ඉන්නවා. ඒ තමයි ඔයාලා. ඉතින් මම ඔයාලට ගොඩාක් ආදරෙයි, ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් දිගටම බලනවට. තාම ඔයාමගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මම ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් වලින් ඔයාලත් එක්ක එකතු වෙනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. Thanks for watching. See you next time. Bye.